රොයිටර්ස් පුවත් සේවයේ පවසන්නේ ශ්‍රී ලංකාව මීට මාසයක කාලයකට පෙර චීන එක්සිම් බැංකුව සමග ඇති කරගත් ගිවිසුම මෙන්ම ද්විපාර්ෂික නිල ණය හිමි රටවල් කණ්ඩායමේ එකඟතාව ලබන දෙසැම්බර් 6 වෙනිදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු ඇගයීම සම්පූර්ණ කිරීම සඳහා වැදගත් වනු ඇති බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය මුදලේ දෙවැනි වාරිකය ඇමරිකානු ඩොලර් මිලියන 334ක්. ඒ වගේම අපේ මූල්‍ය උපදේශකයන් විසින් නීති උපදේශකයන් විසින් පෞද්ගලික ණය හිමියන් සමග ISP හෝල්ඩර්ස් සමග මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියලා උන් සමගත් එකඟතාවයක් ඇති කරගනීවි. එහිඳ අද මූලික එකඟතාවයක් නැති වෙලා තියෙනවා. මේක තමයි බලාපොරොත්තු වෙන්නේ. රජයේ විසින් ලබා දීපු එකඟතාව සියල්ල සම්පූර්ණ කිරීමේ එක සම්දිස්ථානයක් තමයි මේ පසු කරන්නේ. එහිඳ අපිට බංකොලොත් භාවයේ නිවත් වීමට අවශ්‍ය සියලුම පදනම මේ වෙනකොට සකස් වෙලා තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.